අපි නැවත වතාවක් පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ කතාබහට සවන් දුන්නට පස්සේ අපිට අහන්න දකින්න ලැබෙනවා විශේෂයෙන්ම 2019 අප්‍රේල් 21 වෙනිදා ඒ සිදුවෙච්ච එම්ලේච් මිනිස් ඝාතනය එසේත් නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා අපි වසර 4කට ආසන්න කාලයක් යුක්තිය අපේක්ෂා කරන පාර්ශවයන් විදියට අපි හඬ නගලා මොර ගහලා ඉල්ලුවා මේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ ඇත්ත ඒ යටගියාව ඒ ප්‍රහාරයේ පිටිපස්සේ හිටිය ඒ මහමුලකාරයන් ඝාතකයන් අනාවරණය කරන්න කියන කාරණාව අපි විහිරගත කරා විවිධ කණ්ඩායම්වල මර්ධනය කරන්න උත්සාහ කරා තර්ජනය කිරීම වලට ලක් වුණා අපිට නඩු දැම්මා මේ සියලු දේවල් මැඩගෙන අපි කණ්ඩායම් විදියට පාර්ශවයන් විදියට අදටත් අකණ්ඩව මේ යුක්තිය සොයාගෙන යන කාරණාව මේ ක්‍රියාවලිය සිදු කරමින් ඉන්නවා අපි මුලින් මතක් කරන්න ඕන දෙයක් තමයි පාස්කු ඉරිදා සිදුවීම කියන්නේ එක හුදෙකලා සිදුවීමක් නෙමෙයි මේක ලංකා දේශපාලන ඉතිහාසයේ වසර ගණනාවක් තිස්සේ ඇදී ඇදී එන සිද්ධි දාමයක නැත්තම් දම්වැලක තවත් එක් පුරුකක් තවත් එක් සිදුවීමක් පමණයි. ඒක නිසා ඒ සමස්ත යටගියාව එම්ලේච්ච ඉතිහාසය නැවත අනාගතයේත් පෙරලා සිට නොවෙන්නට නම් අපි එක තැනකින් හරි මේ දම්වැල කඩන්න ඕන. අපි එක තැනකින් හරි මේ යටගියාව අනාවරණය කරගන්න ඕන. අපේ අනාගත පරම්පරාවට හරි ඒ අපි අත්විඳපු ඒ දුක්ඛිත ඒ අඳුරු ඒ යුගය අත් නොවිඳින්න අපි ඉඩ සකස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි ජීවිත පරදුවට තියලා මේ කණ්ඩායම් විදියට සියලු දෙනා ඒකරාශී කරගෙන මේ වෑයමේ මේ ප්‍රයත්නයේ ඉන්නේ. මේ සුදීම් දාමය දිහා හැරලා බැලුවට පස්සේ අපිට පේනවා පහුගිය රජයන් විසින් කොහොමද ඒ පාස්කු ඉරිදා සිදුවීම ඒ යටගහන්න ඒ සත්‍ය යටගහන්න ක්‍රියා කළේ කියන කාරණාව. දැන් මේ වෙද්දි බොහොම පැහැදිලි මේ රජයන් තමත් උපක්‍රමශීලී ලෙස උපායශීලී ලෙස මේ කාරණාවල මේ සිදුවීම් වල කුමක් හෝ අභිරහසක් සංගවන්න උත්සාහ කරනවා කියන එක. ඒකේ අනිත් පැත්ත තමයි මේ සිදුවීම් වල ඒ සංගවන්න උත්සාහ කරන පාර්ශවයන් ඒ ප්‍රබල දේශපාලඥයන් කොහේ හෝ කොනක ගෑවිලා ඉන්නවා කියන එක. මෙන්න මේ කාරණාව අපි හොයාගන්න ඕන. ඉතින් පසුගියදා විශේෂයෙන්ම මුජිබ රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉතාමත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් කීපයක් කරා. මේක මීට කලිනුත් හරීන් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක්කාර කියන මන්ත්‍රීවරු එවකට විපක්ෂයේ ඉදදි මතු කරා. නමුත් ඒව හැමම යට ගියා. නැවතත් මුජිබ රහ්මාන් මන්ත්‍රීවරයා පසුගියදා මේ කරුණු පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කරනු ලැබුවා. ඒක විශේෂ සිද්ධියක් ගැන පමණක් මේ මොහොතේ අවධානය යොමු කරන්නම්. ඒ තමයි ඒ අප්‍රේල් 5 වෙනිදා 2019 අප්‍රේල් 5 වෙනිදා ගැලණිගම හුමාරුවේදී ඒ නතර කරයි කියන සැක සහිත ඒ ලොරි රථය සම්බන්ධයෙන්. ලොරි රථ දෙකක් ගැලණිගම හුමාරුවෙන් ඒ දවසේ පිටත් වුණා කියලා කියවෙනවා. ඒකෙන් එක් රථයක් නතර කරලා පරීක්ෂා කිරීමට යාමේදී බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ බලපෑම මත ඒ ලොරි රථය පරීක්ෂා නොකර පිටත් කර යවුවා කියලා මේ වෙදි පාර්ලිමේන්තුවේ හෙළිදරව් වෙනවා. මේක ඉතාමත් බරපතල කාරණාවක්. මුජිබ රහ්මාන් මන්ත්‍රීවරයා මතු කරනවා මේ ලොරි රථ දෙක සැක කරනවා කියලා එදා සහරාන්ලට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු ලොරි රථ දෙක විදියට. පානදුර සේෆ් හවුස් එකට ඒ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු ලොරි රථ දෙක විදියට මේ ලොරි රථ දෙක සැක කරනවා කියලා පාර්ලිමේන්තුවේදී එතුමා අනාවරණය කරනවා. ඒ කියන්නේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය
ඒක එහෙමනම් මුල්ම අවස්ථාවේ වළක්වා ගන්න තිබිච්ච අවස්ථාවක්. V8 රථයකින් ආපු කවුරු හරි ප්‍රභූවරයෙක් එක්ක ලොරියක් දෙක ආවා කියලා කියවෙනවා. දැන් නිශ්චිත වශයෙන් බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඒ ලොරි රථ දෙක නිදහස් කර ගැනීමට බලපෑම් කරා කියන එක මේ වෙද්දි කියවිලා ඉවරයි. ඒක නිසා අංක 1 කවුද මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන එක ඔය හැම දෙයකටම කටවුල් කරගෙන දිව දික් කරගෙන ප්‍රකාශ නිකුත් කරන පොලිසිය මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. මේ සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ මොනවාද? ඒ දියත් කරපු පරීක්ෂණ වලට මොකක්ද උනේ? කවුද ඒ බලපෑම කරපු ඒ පොලිස් නිලධාරියා, ඒ ජීෂ් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන එක. ඒ වගේම අපි පොලිස්පතිවරයාටත් බල කරලා කියනවා මේක එසේ මෙසේ සිදුවීමක් නෙමෙයි, මුළු ලෝකෙම අවධානය දිනාගත් සිදුවීමක්, පාස්කුරිද බෝම ප්‍රහාරය කියන්නේ. ලංකාව විතරක් නෙමෙයි, ලංකා ඉතිහාසයේ මේ භූමිය මත විදේශිකයන් 45 දෙනෙකුගේ ජීවිත නැති කරපු සිදුවීමක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කඩාවැටෙන හේතු වෙච්ච සිදුවීමක්. ඒක නිසා මේ සිදුවීම එකින් එක අනාවරණය කරගන්න නම් අප්‍රේල් 5 වෙනිදා මේ සිදුවීම පිටිපස්සේ හිටියපු ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද කියන එක අපි අහන්න කැමතියි. අපිට වටින් පිටෙන් අහන්න ලැබෙනවා හෙට අනිද්දාට පොලිස්පති ධූරය ගන්න කුරුමානුවන් බලමින් ඉන්න, ඒ වගේම අද වෙද්දී බස්නාහිර බාලව ඉන්න ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා කවුරුත් දන්නවා කවුද මේ නම කියලා, චරිතය කියලා. ඒ පහුගේ කාලවකවානුව ඒ අවියායුධ පෙන්වන්න කියලා එක්කන් ගිහිල්ලා ඒ සැකකාරුවන්ව ඝාතනය කරපු ඒ නාටකයේ පිටිපස්සේ හිටපු ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම තමයි මේක පිටිපස්සේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒක නිසා මේ විමර්ශන සම්බන්ධයෙන් අපි දැඩි ලෙස අවධානයෙන් ඉන්නවා. මේකට මොකද්ද වෙන්නේ කියන එක අපි ප්‍රශ්න කරනවා. එතනින් නතර වෙන්නෙත් නැහැ. අපි දැක්කා දිගින් දිගටම මේ තොරතුරු එද්දී ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා, නිවාඩු දාලා පෞද්ගලික නිවාඩු ඇඳුම් කරලා ගිහිල්ලා හිටියා කියලා. අද ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි හෙට අනිද්දා පොලිස්පති ධූරයේ වේකන්ටනකම් කුරුමානම් මල්ලල්ල කෙලහලහල බලාගෙන ඉන්නේ. මේ සිදුවීම වෙන්න හැරලා අත් දෙක බැඳගෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පෞද්ගලික නිවාඩු දාලා ගෙදර ගියපු හාදයා. එහෙම එකෙක් තමයි හෙට අනිද්ද මේ රටේ පොලිස්පතිකම ගන්න කුරුමානම් මල්ලල්ල ඉන්නේ. අනිත් හාදයා තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කියන විදියට මේ සිදුවීමේ ප්‍රධානම වගකීම තමයි නිලන්ත ජයවර්ධන. ඒ තමයි හෙට අනිද්දා පොලිස්පති ධූරය ගන්න බලාගෙන ඉන්න කුරුමානම් මල්ලමින් ඉන්න අනිත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. මොවුන් දෙන්න අතර දන්ද සටනක් තියෙනවා කියන එක තමයි අභ්‍යන්තරයේ පොලිසිය අපිට අනාවරණය වෙන්නේ ආරංචි මාර්ගවලින් කියවෙන්නේ. ඒක නිසා අපි මුලින්ම කියනවා දේශබන්දු තෙන්නකෝන්ටත් නිලන්ත ජයවර්ධනටත් පාස්කුවිරිදා ප්‍රහාරයේ ඒ සිදුවීමේ ඒ සියලු චෝදනා ඔබ පිටිපස්සේ බූමරංගයක් වගේ කැරකි කැරකි එනවා කියන එක අමතක කරන්න එපා. ඒ සියලු ප්‍රාණ පරිත්‍යාගිවරු ඒ සියලු දෙනා ඔබ පසුපස්සේ එනවා කියන එක අවසාන මොහොත දක්වා මරණ මංචකය දක්වා ඒ සියලු දෙනාගේ ලේවලට වන්දි ගෙවන්න වෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඒක නිසා දේශපාලඥයොන්ට පගාවල් දීලා ඒ කරන්න තියෙන ඔක්කොම ජඩවැඩ කරලා කකුල් ළඟ සපත්තු ලෙව කාලා මේ තරු වර ප්‍රසාද ගන්න මේ පොලිසියේ මේ වෘත්තීය ගරුත්වය සියලු දේවල් පාවල දුන්නට තමන්ට හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැහැ කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒක නිසා අපි බොහොම පැහැදිලිව යුක්ති අපේක්ෂා කරන පාර්ශ්වයන් විදියට මේ සිදුවීම් දාමය සම්බන්ධයෙන් අපි අපේ දැඩි අවධානය යොමු කරනවා. පොලිස් ප්‍රතිකම් ගන්න ඉස්සෙල්ලා මේ දේවල් වලට මේ කොමිෂන් සභා හමුවේ මේ අධිකරණ හමුවේ උත්තර දීලා නිර්දෝෂී වෙන්න කියන එක අපි බොහොම පැහැදිලිව ඔය කියන නිලධාරීන් දෙදෙනාට මතක් කරනවා. ඒ වගේම පහුගියදා අපිට අහන්න ලැබුණ ආණ්ඩුවේ පාර්ශ්ව කියනවා තාම උත්තරයක් ලැබිලා නැහැ. මේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ගේනවා ගේන්න කියලා අපි අගරාධිකරුතුමාට කිව්වා, අපි ඒකට සූදානම් කියලා.
එතුමාගෙන් විමසුවා මේව සම්බන්ධයෙන් තාම උත්තරයක් ලැබිලා නැහැ. අගරාධිකුරුතුමා උත්තර දෙනකන් තාම බලන් ඉන්නවා. එහෙම ආණ්ඩුවක් මේක. මේ දේවල් තොරතුරු ලැබිලා තියෙද්දිත් මේව පැහැර හැරියේ. තොරතුරු ලැබිලා තියෙද්දිත් ඇස්කම් පියාගෙන හිටියේ මේ අගරාධිකුරුතුමා කියලා නෙමෙයි. එදා තොරතුරු ආවට පස්සේ ඒ තොරතුරු එක ටෙලිෆෝන් කෝල් එකක් දීලා කොළඹ අගරාධිකුරුතුමා දැනුවත් කරන්න බැරි වෙච්ච පාර්ශව අද කියනවා අගරාධිකුරුතුමා උත්තරයක් එවනකම් බලන් ඉන්නවා කියලා. මේ වගේ ආණ්ඩුවක් තමයි අද ඉන්නේ. ඒක නිසා අපි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කියනවා, අපි පහුගිය කාලේ හිටියා ආණ්ඩුව පත් වෙච්ච ගමන් යම් සාධාරණ කාලයක් දෙන්න ඕන මේ විමර්ශන කරගෙන යන්න කියන ස්ථාවරේ. දැන් ඒ සාධාරණ කාලෙක් මවා ගිහින් ඉවරයි. මාස ගාණක් ඉක්මවා ගිහින් ඉවරයි. ඒක නිසා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කියනවා, ස්කොට්ලන්ඩ් යාඩ් ගේන්න ඉස්සල්ලා තව ඔබට කරන්න මහල් ගොඩක් දේවල් තියෙනවා. ඊට කලින් ඒ පරීක්ෂණ මෙහෙවපු ඒ අසාධාරණයට ලක්වෙච්ච ශානි අබේසේකරලව ඒ තනතුරුවල පිහිටුව යුතුයි. ඒ පරීක්ෂණ නතර කරපු තැනින් පටන් ගත යුතුයි. ඒ රවී සෙනවිරත්නලා ඒ පරීක්ෂණ කරපු නිලධාරීන් ඒ නිලධාරීන්ව ඒ සාක්ෂිකාරයෝ විදිහට පාවිච්චි කරලා මේ විමර්ශන මේ පරීක්ෂණ නතර කරපු තැනින් පටන් ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මුලින්ම කරන්න ඕනේ ඒක. ඊළඟට මේ චෝදනා ලැබපු අන්ත දූෂිත මේ නිලන්ත ජයවර්ධනලව දේශබන්දුලව කරුණා කරලා මේ තනතුරු වලින් ඉවත් කර යුතුයි. මේ නිලධාරීන් මේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් මැතිකම් වල තියාගෙන මේ පොලිසිය බාර දීලා එහෙම තනකනම් මේ විමර්ශන ඉස්සරහට කරන් යන්නේ අපි කිසිදු පාර්ශවයකට කිසිදු විශ්වාසයක් මේ විමර්ශන සම්බන්ධයෙන් තියන්න බෑ. ඒක තමයි ඇත්ත. දැන් පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ හිටපු සුළු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා නම් අපි යහනවා දේශබන්දු තෙන්නකෝන්ලට නිලන්ත ජයවර්ධනලට ඒ නීති පොතේ ඒ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියලා. ඒක නිසා ගොඩක් අය ඇහුවා ඇයි මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ නැත්තේ නිහඬ වෙලා කියලා. අපි නිහඬ නැහැ. අද දවසෙත් විශේෂයෙන්ම මේ සමාජය හා සාමික කේන්ද්‍රයේ පර්යේෂක කණ්ඩායමත් එක්ක අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරලා තිබුණා. මේ පාස්කු ඉරිදා සිදුවීමේ ඒ සංගවපු ඒ වෙලුම් ටික මේ ජනතාවට මුදාහරින්න කියලා, ඒවා ජනසතු කරන්න කියලා, මහ ජනතාවට පරිශීලනය කරන්න පුළුවන් විදිහට මුදාහරින්න කියලා. ඒ සම්බන්ධයෙන් අද දවසෙත් අපි ඒ තොරතුරු දැනගැනීමේ කොමිසමට ගියා. ඒ අභියාචනයේ සම්බන්ධයෙන් ඒ උත්තර ඉල්ලගෙන නැවත වතාවක් ඒ රජයේ පාර්ශ්ව නිසි පිළිතුරු නොදීපු නිසා ඒක පෙබරවාරි මාසෙට කල් ගියා. අපි කියනවා රජයේ මේ පාර්ශ්වයන් මේ මහ ජනතාවගේ බදු අරගෙන බදු මුදල් වලින් නඩත්තු කරලා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා අදටත් ඒ වියදම් කරපු ඒ සල්ලි වලින් හදපු ඒ කොමිෂන් රිපෝට් පාර්ලිමේන්තුවේ ඒ පුස්තකාලවල පුස්තකා යනවා. මේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද වෙනකම් මේ කොමිෂන් රිපෝට් කියවනවද කියලා අපි අහනවා. කියවලා තියෙනවද කියලා අපි අහනවා. ඒක නිසා ඒව පුස්තකා පාර්ලිමේන්තුවේ ලයිබ්‍රියේ තියන නෙමෙයි ඕන, මේ ජනතාවට ඒව දැනගන්න නිදහස් කරන්නයි අවශ්‍ය කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒක නිසා අපි දිගින් දිගටම මේව නිදහස් කරනකම් මේ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරනකම් අපි මේ සටන අරගලේ අරන් යනවා. අපි බොහොම පැහැදිලිව විශ්වාස කරනවා මේව මේ තාක් පරිශ්‍රමයන් නොදලා මේ රජයේ පාර්ශ්වයන් නොදලා මේව සංගවන්න උත්සාහ කරන්නේ, මේව යට ගන්න උත්සාහ කරන්නේ මේකේ මං කලින් කිව්වා වගේ විශාල අභිරහසක් මේ රජයන් සම්බන්ධයෙන් මේ දේශපාලඥයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් විශාල අභිරහසක් මේ පොත්වල මේ රිපෝට් වල ඇති කියලා අපි තදබල විදිහට විශ්වාස කරනවා සැක කරනවා. ඒක තමයි මොවුන්ට අවශ්‍ය මේව යටපත් කරන්න. ඒක නිසා කොයි මොහොතකවත් මේ සත්‍ය කියන දෙක යටපත් කරන්න දෙන්නේ නැහැ. නිලන්ත ජයවර්ධනලට හෝ දේශබන්දු තෙන්නකෝන්ලට අපි කියනවා හැමදාම බොයි තනතුරු වල ඉන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂත් හිතුවා එදා ඒ තමන් ජනාධිපති ධූරයේ දරපු කාලෙත් ආරක්ෂක ලේකම්කම දරපු කාලෙත් ඒ ම්ලේච්ඡ මිනිමැරුම් ඒ සිදුවීම් වලට සම්බන්ධ වෙලා තමන්ගේ බලය තියෙන කාලයව සිදු කරලා මේවා බලයෙන් යටපත් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙද්දි ඔබ දන්නවා, මුල් ලෝකයක් දන්නවා, මාධ්‍ය වගේ අනාවරණය කරලා තියෙනවා ලසන්ත වික්‍රමතුංගලගේ ඝාතනයන් පිටිපස්ස හිටියේ කවුද කියලා, කොහොමද දේ දේවල් වුණේ කියලා. ඒක නිසා කවදාවත් ගෝඨාභය රාජපක්ෂලට මොන ජනාධිපතිකම් දරුවත් මොන විධායක බලතල තිබුණත් ඒව යටපත් කරන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා දේශබන්දුලා නිලන්ත ජයවර්ධනලා කවුද?
ඔවුන්ටත් කියනවා කවදාවත් මේ දේවල් වලින් ඔබට හැංගෙන්න බෑ මේ දේවල් වලින් මග ඇරලා යන්න බෑ මේ දේවල් වලට අනිවාර්යෙන්ම ඔබට නුදුරේම මූණ දෙන්න වෙනවා වෙනවාමයි මේ අපරාධ මේ සියලු සිදුවීම් අනිවාර්යෙන්ම ඔබ පසුපස්සේ එනවා එනවාමයි ඔබට නිදහසේ මේ භූමියේ මැරෙන්නවත් නැති තැනට මේ අපරාධ ඔබ පත් කරනවාමයි කියන එක බොහොම පැහැදිලිව කියනවා මේක අවසන් වෙනකක් මේ සත්‍ය හෙළිදරව් වෙන තෙක් අපි අපේ අරගලය අවසානයේ දක්වා රැගෙන යනවා කියන එකත් බොහොම පැහැදිලිව කියනවා බොහොමත්ම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය